විරාමයෙන් පසුව ඔබ නැවතත් බොහොමත්ම ආදරයෙන් රැඳෙන්නේ සිකුරාදා පෙම්වලත් සමග. අපි විරාමයට යන්නට පෙර කිව්වා ඔබට අපි ඊළඟ විශේෂාංගය කුමක්ද? සුව අරණ. ඔබට සුවයක් ලබා දෙන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. මොකද මේ දවස්වල වැඩිපුරම දැන් ඉදිරියේදී සිංහල අලුත් අවුරුද්ද ලැබෙන පස්සේ නෑගම් යනවා, නිවසෙත් වැඩිපුර කෑම බීම හැදෙනවා, නෑදෑයෝ ගෙදරට එනවා, මේ තෙල් කෑම අධිකව අපි අනුභවය කරනවා. ඉතින් ඒ නිසා ඒ නැති වෙන්නා වූ අතුරුඵල විපාක ගැනත් අපි කතා කරන්නට හිතුවා. අපි ඔබට ආදරය නිසාම එහෙනම් අපි ප්‍රවිෂ්ඨයක් ගමු සුව අරණ විශේෂාංගයට. විශේෂයෙන් අදත් අපි අපේ මැදිරියට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරා එතුමන්ට. මොකද නිවැරදිම දේ ඔබට මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යටතේ කියලා දෙන්නට හැකියාව එතුමන්ට තියෙන නිසාවෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය වෛද්‍ය LPA කරුණාතිලක වෛද්‍යතුමාණන් ඉන්න අපේ මැදිරියේ. අයිබෝන් සුබදෑසන. හොඳයි වෛද්‍යතුමනි, මේ අපි පොඩ්ඩක් මේ කාලය ගැන චුට්ටක් කතා කළාම නේද? අපේ ලෙඩ රෝගවලට යමු. දැන් මේ කාලය ගැන කතා කරනකොට මේ උත්සව කාලයනේ. හැමෝම ලහිලහියේ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ලෑස්ති වෙන වෙලාවේ තෙල් කෑම හදනවා, විවිධ කෑම වර්ග හදනවා, පැණි රස කෑම හදනවා. ඉතින් හැමෝම මේ එකතු වෙන්න මේ බොහොම ලස්සන කෑම මේසයකට, බොහොම රසවත් ප්‍රණීත කෑම මේසයකට නෑගන් යනවා. හැබැයි දැන් මේ වෙලාවේ හැමෝටම තමන්ගේ බරපාලනය ගැන, තමන්ගේ ආහාර පාලනය ගැන, තමන්ගේ ලෙඩ දුක් ගැන මේ සියල්ලක්ම අමතක වෙලා තියෙන මොහොත. අපි පොඩ්ඩක් වෛද්‍යතුමනි පැහැදිලි කරමු. දැන් අවුරුද්ද ලබන්නට කලින් අපි කොහොමද ඒ ගැන හිතලා පරිස්සම් වෙන්නට ඕනි? ඔව්. මේක හැබැයි හැම අවුරුද්දකම කතා කරන්න ඕනසා කතා කරන කරුණක් වෙලා තියෙනවා. නමුත් එන්නෙන්නම ඒකේ ගත යුතු සහ අපි දැනුවත් විය යුතු කරුණු ගැන ලබා ගන්න අවබෝධය අඩුයි. ඒ නිසා තමයි මේකේ මේ අවුරුදු කාලය තුල නැත්තම් අවුරුදු මේ උත්සවයේ හැදිලා තියෙන අරමුණ, නියම අරමුණ අනුව කටයුතු නොවී නොවීම නිසා ආහාර පාන වලින් වෙනත් කටයුතු වලින් නරක ප්‍රතිඵල පස්සේ ලැබෙන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි දන්නවා අවුරුදු උත්සවය කියන එක මේක අනාදිමත් කාලයක සිට අපි පවත්වාගෙන යන එක. සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු මෙතන යම් කිසි අරමුණක් තියෙනවා. මේ අවුරුදු උත්සවයක් හැටියට පවත්වන්නේ ඒක ඇතුළත තියෙන අරමුණ. ඒ අරමුණ ඇත්තටම ස්වභාව ධර්මයක් එක්ක යන අරමුණ. ස්වභාව ධර්මයේ අනුව තමයි මේ දේ පැවතුනේ. හැබැයි අද අපිට වෙලා තියෙන අපි මේකෙන් හුඟක් ඈත් වෙනවා. අද තියෙන අපි පුරුදු වෙලා තියෙන නැත්තම් පුරුදු කරලා තියෙන සමාජ රටාව, ආර්ථික රටාව ඔවා දේවල් නිසා ඒකෙන් මේ නියම අරමුණු අපි දන්නේ අවුරුදු උත්සවයේ පවත්වනවා. අදට අපිට අදට පුළුවන් වෙන විදියට නැත්තම් අදට ගැළපෙන විදියට තමයි ඔය උත්සවය. ඒක නියම අරමුණ බලන්නේ නැහැ. මේක ලෝකයේ ස්වභාව ධර්මයක් එක්කම සිදුවෙන යම් කිසි චක්‍රයක එක කොටසක්. ඒතකොට මිනිසයා කියන්නේ ස්වභාව ධර්මයේම එක නිෂ්පාදනයක් විතරයි. සත්තු ඉන්නවා, ගස්කොළ ඉන්නවා, ওই දේවල් සියලු දේවල් තියෙන්නට ඕනේ, පවතින්නට ඕනේ. මේ අවුරුදු කාලය කියන කී ඇත්තටම අරමුණත් ඒ ওই තියෙන සිදුවීම් වෙනස්කම් දෙයක් සිදුවෙනවනේ අපිට පේනවා. ගස්කොළවල පළතුරු වැඩිපුර හැදෙනවා, සමහර වර්ගවල වැඩිපුර හැදෙනවා, මල් හැදෙනවා, සත්තු කුරුල්ලෝ පක්ෂීන් ඉන්නවා. ඒ වගේ දේවල් වැඩිපුර අපිට දකින්න ලැබෙනවා. ඕක ස්වභාව ධර්මයෙන් කරන දේ. මොකද ඒ ඔයගේ පැවැත්ම තහවුරු කරන්න තමයි මෙතන විශේෂයෙන්ම සිදුවෙන්නේ. අපි තනවා ගස්වල පළ හැදෙන්නේ මොකද? මල් හැදෙන්නේ මොකද? ඒ ගහ ප්‍රචාරණය කරන්න, ඒ ගහ පවත්වාගෙන යන්නට. නමුත් අපි දැන් මේ වගේ වෙලා තියෙන අපි ඒවා නෙවෙයි යන්නේ. අපි යන්නේ අපි ගැන විතරයි හිතන්නේ. අපි අරවා ගැන හිතන්නේ ඇයි මේ යන්නේ ඒවා පවත්වාගෙන යන්න තියෙන එක කියන එක අපිට අවබෝධයක් නැහැ. නමුත් අභ්‍යන්තරයේ තියෙන එක. ඉතින් ওই නිසා අතීතයේ මේක මේ අරමුණු තේරුම් අරගෙන තමයි මේ අවුරුදු උත්සවවල කෑම බීම, ව්‍යායාම, ක්‍රීඩා, ඔය අවතුම් පැවතුම් සහ යම් ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. ජන ක්‍රීඩා බොහෝමයක් තියෙනවා මේ අලුත් අවුරුද්දත්. අනිවාර්යයෙන් මේ දේවල් ඔක්කොම පදනම් වෙලා තිබුණේ ඒ පරිසරයට සහ ඒ මහ ජනතාවට ගැළපෙන විදියට. අනිත් එක කෘතගුණ සැලකීම තමයි මේ උත්සවයේ පළවෙනිම දේ අරමුණ උනේ. ඒක මිනිස්යන්ට කෘත වුණ යැනීම තමන්ගේ දෙමාපිය ගුරු දෙගුරුන්ට විතරක් නෙමෙයි මේ ලෝකයේ ලබා දුන්න ඒක මූලික අරමුණ තිබෙන සූර්යාට සූර්යා නැතුව අග්නිය නැතුව අපිට ආයුර්වේදයේ තියෙන්නේ ওই මූල ධර්මයම තමයි ආයුර්වේදයේ දෙන්නේ ওই කරුණු ටික තමයි මහ ජනතාවට දෙන්නේ මේ ස්වභාව ධර්මයේ කොහොමද පවතින්නේ ඒකට අනුව ජීවත් වෙන්නේ කොහොමද වෙනස් වුණොත් හදාගන්නේ කොහොමද කියන न्याय එහෙම නැත්නම් ඒ උපදේශ මාලාව තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. කියන්නේ සූර්ය මංගල්‍ය කියන්නේ අන්න ඒකයි. අපි දන්නවා කෘෂිකාර්මික කටයුතු වල වගේ මිනිස්සු වෙලා යෙදිලා ආස්වන්න ලබාගෙන ඒ දේවල් ඔක්කොම කරන්නට අපිට බෑ. ඉරු නැත්නම් බෑ, සොඳු නැත්නම් බෑ, වාතය නැත්නම් බෑ, පංචමහා භූත නැත්නම් බෑ. ඉතින් ඔය කටයුතු හරියට පවත්වාගෙන යාමට අපි උත්සාහ කරන්නට ඕන. අපේ ශරීරයත් මේ පංචමහා භූතවලින්ම ව්‍යුත්පන්නයි. එතකොට ඒක ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ අර පංචමහා භූත වලට අනුව. අපි වෙනස් වුණොත් ඒ වෙනස් වීමෙන්ට පුළුවන් කෑම බීමේ. ආහාර පාන වල. අපේ හැසිරීම් රටාවේ. එතකොට මනසින්. ඔය දේවල් හරියට ඒ බලාපොරොත්තු වෙන සමතුලිතතාවය නැත්තම් ඒ පවතින ස්වභාවික රටාව පවත්වාගෙන යන්නේ නැතුව අපි කටයුතු කරනවා නම් අපි රෝගී වෙනවා අනිවාර්යයෙන්ම රෝගී වෙනවා ඒක තමයි අපි අද දකින්නේ අද පරදින්නේ ආහාර පාන ගත්තත් අපි මේ දැන් මේ අවුරුදු උත්සවයේදී අපි දන්න අවුරුදු කාලය තුල මේ අවුරුදු කාලේ මේක ඇත්තටම කාල එහෙම නැත්නම් ඍතු වල අපේ ලංකාවේ ඉතා ප්‍රබල ලෙස ඍතු පර්යාස නොවුන යම් අපි දකිනවා අපි දකිනකමයක් යම් කිසි ඉතා ටිකක් සීතල කාලයක් තියෙනවා දැන් ඒක වෙනස් වෙලා මල්ගස්වල මල් හැදිලා ගෙඩි හැදිලා පළ හැදිලා ටිකක් උෂ්ණ කාලයක් වෙන එක දැන් එනවා එතකොට ඒ නිසා තමයි මොකද හිරු ඒගේ ගමන නිසා තමයි මේ දේවල් වෙන්නේ දැන් මේක වෙනත් රටවලත් තියෙනවා ඉන්දියාවේ මේක සංක්‍රාන්ති කියලා තමයි මේ උත්සවය සමරනවා සමහර ප්‍රදේශවල සංක්‍රාන්ති කියලා ඒ කියන්නේ එකකින් තවත් එකකට මේක මාරු වෙනවා නැත්නම් වෙනස් වෙනවා කියන්නේ එතකොට එතනදී ගස්වල මල් හැදෙනවා ගෙඩි හැදෙනවා අපි දන්නවා මේ වෙලාවේ හැදෙන ගෙඩි මල් පළ හැබැයි ටිකක් සුවිශේෂී. ඇයි ඒ සුවිශේෂී කිව්වේ? අපි ගමු මම එකක් දෙකක් උදාහරණයක්. කජු වැඩිපුර හැදෙනවා. අඹ වැඩිපුර හැදෙනවා. ඒ වගේ අපි කියන්නේ ගිනියම් කියලා, සැර කියලා බෙල් හැදෙනවා. එතකොට උෂ්ණ පැත්තේ දේවල් තමයි ගිනියම් කියන දේවල් තමයි මේ දැන් මේ කාලේ වැඩිපුරම දෙන්නේ. ඉතින් එතකොට ඒ වගේම අනිත් දේවල් වල විශේෂයෙන්ම අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගත්තාම ඔය ඒක ගැන අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ පිත්ත කියන ක්‍රියාකාරම් මත වාත පිත්ත දෝ කප කියන ත්‍රිත්වේ පිත්ත කියන දෙයි ලොකු වෙනස් වෛද්‍යතුමනේ පුංචි අවසරයක් ඔබතුමාගෙන් නැවතත් අපිට අවස්ථාවක් තියෙනවා. ඔව්. දැන් මම කිව්වේ මේ ශාරීරිය මොකද අපි දැනගන්නට ඕනේ ඒක මේ කාරණාව තමයි අපි මහ ජනතාව හැටියට දැනගන්නට ඕනේ. මොකද ආයුර්වේදයේ නැත්තම් මේ ස්වභාව ධර්මයේ වෛද්‍ය ක්‍රමය කියන්නේ ස්වභාව ධර්මයට අනුව නිරෝගීව කිසි රෝගයක් නැතුව කායික මානසික හොඳින් දීර්ඝායුෂ ලබන ආයුර්වේද කියන්නේ දීර්ඝායුෂ ලබා දෙන වෛද්‍ය ක්‍රමය. නමුත් අද අපි දන්නවා යන්නේ අනිත් පැත්තට. දීර්ඝායුෂ නෙමෙයි දැන් වෙන්නේ. ඒ මොකද මෙන්න මේ උදාහරණ තමයි. මේ වගේ අපි වෙනස් වීම නිසා. ඉතින් එතකොට ඒ අනුව බලනකොට පිත්ත කියන தත්ත්වය. නැත්තම් උෂ්ණත්වය වැඩි පැත්තට හීට් එකක වැඩි පැත්තට ගේනියම් කටයුතු සිදුවෙන නැත්නම් යම් ප්‍රතික්‍රියාවන් සිදුවෙන කාර්ය කරන කොටස තමයි පිත්ත කියන්නේ. එතකොට මේ වෙලාවේ පරිසරය මගිනුත් ඇති කරන්නේ වටපිටාවේ අපිට තියෙන්නේ මේ පැත්ත වැඩිපුර වෙන දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේම අපේ ක්‍රියාකාරකම් බොහෝ දේවල් වෙනස් වෙනවා මේ වෙලාවේ. කටයුතු කරන දේවල් අඩු වෙනවා. දැන් විශේෂයෙන්ම මේ වෙලාවේ හුඟක් මේ කටයුත්ත හරි මේ කාරණාව ටිකක් හරි වැදගත් මේ අපිට මේ කොරෝනා ප්‍රශ්නේ නිසා ඒක නිසා තවත් අවුල් වෙලා තියෙනවා මනස අවුල් වෙලා තියෙනවා එතකොට ක්‍රියාකාරකම් අඩු වෙලා තියෙනවා එතකොට මෙවැනි තැනකදී ආයුර්වේදයේ තියෙනවා කප කියන අනිත් පැත්ත ඒක වැඩි වෙන්නට බලනවා නැත්නම් වෙනස් වෙන්නට බලනවා පිත්ත කියන එක වැඩි වෙන්නට බලනවා පිත්ත වෙනස් වෙන විකෘති වෙන්නට බලනවා එවැනි කටයුතු එතකොට ඒවා වෙනස් වුණොත් මොකද වෙන්නේ රෝග හැදෙනවා. ඔව් දැන් වෛද්‍යතුමා ඔය විදිහට කතා කරනකොට මේ අපි ආහාර ගැන කතා කරනකොට මේ දවස්වල වැඩිපුර තෙල් සහිත ආහාර හැදෙනවා. කෑවුම්, කොකිස්, මුං කෑවුම් කියලා කියනවා, කොණ්ඩ කෑවුම් කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් හැදෙනවා. හැබැයි මේ පොල් තෙල් තමයි මේ හැම දෙයකටම අපි ප්‍රයෝගික කරගන්නේ. මේ දවස්වල පොල් තෙල් වලටත් බොහොම කතා බහක් යනවා අපේ සමාජය තුළ. කොහොම නමුත් අපේ ඉස්සර අතීතය ගැන කතා කරනකොට අපේ ආචම්පලා සේයලා ගෙදර පොල්තෙල් හිඳලා තමයි මේ සිංහල අලුත් අවුරුද්දට කෑම හැදුවේ. එතකොට මේ තෙල් කෑම තුලින් අනුභවය කිරීම තුලින් අපට ඇතිවන ලෙඩ රෝග මේ රෝගී තත්ත්වය සහ මේ කොයි විදිහටද අපිට නිවැරදිව මේ ආහාර අනුභවයේදී මේ කෑම අපි කන්නත් ඕනේ මේ අවුරුද්දකට සැරයක් කියලා කියනවනේ අපි මේ කෑම කන්නේ. ඉතින් කොයි විදිහටද අපි නිරෝගීමත් වෙන්නට මේ දේවල් ගැන සැලකිලිමත් වන්නට ඕනේ. දැන් මේ අපි දන්නවා මේ රටේ තියෙනවා තමයි දැන් ලොකු ගැටලුවක් මේ තෙල් සම්බන්ධව. විශේෂයෙන්ම පොල් තෙල් සම්බන්ධවත් තියෙනවා. මොකද පොල් තෙල් අපිත් එක්ක අපේ මහ ජනතාවත් එක්ක අනුබද්ධ වෙලා තියෙන දෙයක්. අපේ ආහාර කොටවල තියෙන වැදගත්ම දෙයක්. අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි දන්නවා මේ ඒ වෙනස්කම් ඇති වෙලා තියෙන නැත්නම් ඒ ගැටලු ඇති වෙලා තියෙන තර මං කලින් කියපු දේ. අපි ස්වභාව ධර්මයෙන් වෙනස් වෙලා රසායනයන් මත යැපෙන්නට එහෙම නැත්නම් કૃතිම දේවල් වල මගින් විවිධ අරමුණු බලාගෙන කටයුතු කිරීමෙන් තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ වැරදි පැත්තට යන එක සිදු වෙන්නේ. දැන් මේ පොල් තෙල් කියන එක ගැන මම පොල් ගැනකත් පොල් තෙල් කියන එක කතා කරොත් පොල් තෙල් කියන්නේ පොල් වලින් හැදෙන එක. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේක ගැන ඉතා හොඳින් විස්තර කරනවා. මේ පොල් වලට කියන්නේ නාරිකේල කියලා. නාරිකේල කියන එක තමයි ආයුර්වේදයේ මේ වචනේ සංස්කෘත භාවයේ නාමය පොල් වලට පාවිච්චි කරනවා. මේ පොල් තෙල් වල ගුණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතා හොඳින් විස්තර කරනවා. ඇත්තටම මේ පොල් තෙල් ඉතාම අනිත් තෙලුත් එක්ක සංසන්දනය කරනකොට පළවෙනි තැනට ලෝකේ තියන්නට පුළුවන් දෙක තමයි පොල් තෙල්. පොල් තෙල් වලින් කියන තරම් ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ රෝග හැදෙන්නේ නැහැ. ඒ හැදෙන්නේ ඒව වැරදි විදියට භාවිතා කරොත්. දැන් ලංකාව අහපු ප්‍රශ්නෙට දැන් ඉස්සර අපේ මහ ජනතාව හදාගත්තේ පොල් තෙල් ගෙවල් වල. සමහර විට අපේ අදත් ගම් පළාත් වල අම්මලා ගෙදර හදනවා පොල් තෙල් පොල් ගාලා ඉවරලා පොඩක් ඒක ටිකක් ඉතින් පොඩක් අපහසු කාර්යයක්. හැබැයි ඉතින් ඒ කාර්යය කරනකොට ව්‍යායාමයක් සිදු වෙනවා. එතකොට ශරීරයට ක්‍රියාකාරකමක් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ නිරෝගීභාවය ඒ පැත්තෙනුත් ලැබෙනවා. ඊට පස්සේ ටිකක් ඊට වඩා ලොකු පරිමාණයක් කරනකොට සෙක්කු වලින් මේ පොල් තෙල් නිෂ්පාදනය කරනවා. සමහර පැතිවල අදත් තියෙනවා මේ පොල් සෙක්කු. ඊට පස්සේ පොල් තෙල් හදන යන්ත්‍ර මගින් මේ පොල් තෙල් හදන්නට ගත්තා. ඒවත් දැන් අද සිද්ධ වෙනවා. දැන් ඊට වඩා මහා පරිමාණයෙන් කරනකොට කරන දේවල් අද අපිට පිටරටවල වලින් එන ඒ දේවල් අපිට අපි දන්නේ නැහැ. ඒ දේවල් නිසා තමයි දැන් මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. නමුත් කිව යුතු කාරණේ තමයි වැදගත් කාරණේ තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන දේ තමයි ස්වභාවික පොල් තෙල් තමයි අපිට ගන්නට. ඔය ස්වභාවික පොල් තෙල් කියන වචනේ අද භාවිතා කරනවා ඒ නම විකිණීමක් සිදු වෙනවා වර්ජින් කොකනට් ඔයිල් කියලා. ඇත්තටම වර්ජින් කොකනට් ඔයිල් තමයි වෙන්නට ඕන. වර්ජින් කොකනට් ඔයිල් කියන්නේ කිසිම වෙනසකට භාජනය නොකරපු කිසිම රසායනික ද්‍රව්‍යයක් හෝ කෘත්‍රිම ද්‍රව්‍යයක් නොයදපු. මේක සංස්කරණයේදී පාට වෙනස් කිරීමට හෝ එහෙම නැත්නම් ඒ වර්ණය හෝ එවැනි දේවල් හරිගස්ස ගැනීමට ඝනත්වය හරිගස්ස ගැනීමට ඒ දේවල් එකතු නොකළ ස්වභාවයෙන්ම පොල් ගෙඩියෙන් අරගෙන කිසිම දේවල් එකතු කරන්නේ නැතුව අයින් කරන්නේ නැතුව ගත්ත දේ තෙල් තමයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් කියන්නේ හොඳ පොල් තෙල් කියන්නේ. ඒ නියමාර්ථය නම් වර්ජින් කියන්නේ ඒකයි. නැතුව දැන් පොල් වල තියෙන සුදු පාටෙන් අද අපි හුඟක් අද අපේ මහ ජනතාව විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාවේ බලන සුදු ගැන තමයි සුදු කිව්වොත් ඒක තමයි බලන්නේ. ශරීරය සුදු කරගන්න බලනවා, කන බොන දේ සුදු වෙන්න බලනවා, හාලුත් සුදු, හාල් සීනිත් සුදු. ඒවා ඇත්තටම ඒකට දීලා තියෙන වර්ණය ඇත්තටම කියනවා නම් ඒ වර්ණය ස්වභාව ධර්මයෙන් දීලා තියෙන ස්වභාවික කොටස. ඒවත් කොටස් තිබේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව. එතකොට ඒ දිය පොල් තෙල් හදා ගන්න ඕන නම් මේ ලෙඩ බොහෝමයක් නතර වෙනවා. හැබැයි ඒ වගේම තව එක කරුණක් කියන්නට ඕන මම අර ඉස්සෙල්ලා කිව්වනේ මේ ශරීරයේ මේ පොල් තෙල් ගැනීම ඕනම දෙයක්. පොල් තෙල් විතරක් නෙමෙයි. ආහාරයක්, පානයක්, ව්‍යායාමයක් හැම දෙයකම තියෙනවා මාත්‍රාව. මාත්‍රාවක් කියන්නේ ප්‍රමාණයක්. ඒක පුද්ගලයාට ආවේනික වෙච්ච. මම මේ ඉස්සරහත් කියලා තියෙනවා. කරුණු තුනක් අදහස් කරනවා. හීන, මිත්‍යා, අති කියලා තුනක්. මේක හරියටම ගැලපෙනවා මේ තියෙන දේවල්. හීන කියන්නේ අපිට ඒ අදාළ ප්‍රමාණය හෝ ඒකේ තියෙන ගුණාංගෝ අඩු වෙන්න හොඳ නැහැ. දැන් කොකොනට් ඔයිල් ගත්තොත් නැත්නම් පොල් තෙල් ගත්තොත් ඒකේ ඒ තියෙන අර ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන ස්වභාවයෙන් ත්‍විතු දේවල් සියල්ල ඒ විදිහට තියෙන්නට ඕන. හීන එතකොට හොඳ නැහැ. අතිත් හොඳ නැහැ. ඒ කියන්නේ ඒවට වැඩිපුර හොඳ නැහැ. ප්‍රමාණයනුත් වැඩිපුර හොඳ නැහැ. ඒක එක පුද්ගලයාගේ ශරීරයට අනුව තමන්ට ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙයි ප්‍රමාණයක් ඕනෑම දෙයක් ඕනෑමට වඩා හොඳ වැඩි හොඳ නැහැ කියන්නේත් ඒක මධ්‍යම ප්‍රතිපදාවේ මධ්‍යම පිළිවෙතේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනත් ඒක. අනිත් වැදගත්ම දේ අද සිදුවෙන වැදගත්ම දේ මිත්‍යා කියන එක. මේ ආහාර පාන මේ හැම එකකම මිත්‍යා කියන්නේ වැරදි. පොල් වලට පොල් තෙල් වලට දේවල් එකතු කරනවා. ඒවල් වලින් වටිනා දේවල් සමහරට අයින් කරනවා. එතකොට ඒක නියම ඒක නෙමෙයි මිත්‍යා ආයුර්වේදයට අනුව. ඒක පරිභෝජනය කරොත් රෝග හැදෙනවා නෙමෙයි. නියම ගුණය ලැබෙන්නේ නැහැ. ඔව් අද වෙලා තියෙන්නේ අන්න අද වෙලා තියෙන්නේ ඔය දේ තමයි අද වෙලා තියෙන්නේ මේ අපිට කියන ස්වභාවික පොල් තෙල් මිත්‍යා තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට ඒකේ අඩුවෙන් ගත්තත් ඒක හොඳ නැහැ. ඒක වැඩියෙන් ගත්තත් හොඳ නැහැ. ඒක ගන්නම හොඳ නැහැ. ඉතින් ඔය ටික නැහැ. හැබැයි මෙන්න මේ කර්මවත් හරි වැදගත්. අපි එක එක්කෙනාගේ ශරීර වෙනස් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමහර අයගේ අර දෝෂ තත්ත්වය අනුව තමයි. දැන් අපි හිතමු කප කියන තත්ත්වය. එහෙම නැත්නම් ඒකේ මම උදාහරණයක් කිව්ව සරල උදාහරණයක්. ඒක මහතයි ස්ථූලයි. ඒ අයට වැඩිපුර හැදෙන්නට පුළුවන් ලෙඩ තමයි ඔය අපි කතා කරන්නේ අද බහුලව තියෙන කොලෙස්ටරෝල් ඒ වගේ වැනි දේවල්. ඒ හෘදේ වස්තුර සම්බන්ධ රෝග ඒ වගේ අය වැඩිපුර මේ තෙල් පරිභෝජනය හොඳ නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ගේ අර ශරීරයේ අර කියන කොටස වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද මේ තෙල් වලත් ඒ කොටස තියෙන නිසා. ඉතින් ඒ නිසා මේ කාලය තුල හැම කෙනාටම මේකම අපි ඒ ගතයුතු තමාට ගතයුතු ප්‍රමාණය පාවිච්චි කරාට කමක් නැහැ. අපි දැන් ආසාවට කැවුම් ටිකක් කෑවට කොකිස් කෑවට කමක් නැහැ. හැබැයි මේ ඒවා ප්‍රමාණයේ ඉක්මවා යන්නේ නැතුව නේද? ඒකේ තවත් වැදගත් කරුණක් තියෙනවා. දැන් මේවා ඇත්තටම මේවා හරි කනගාටුයි මේවා අතීතය ගැන හුඟක් අය දන්නේ නැහැ. අතීතයක් අපි හිතන්නේම නැහැ. අන්තිම බැලුවා නම් මේක පැහැදිලි වෙනවා. ඇයි අද අපිට මෙහෙම වෙලා තින්නේ? ඇයි අතීතයේ මෙහෙම නොවුනේ කියලා. අද හුඟා බොරු වැරදි ප්‍රකාශ තමයි ඉදිරිපත් වෙන. දේවල් සනාථ කරන්න කියලා බොහෝ දේවල්. ඒකේ කවුරුත් බලන්නේ නැහැ. මේකෙන් පිට බලන්නේ නැහැ. මේ රාමු ඇතුළේ දෙන දේ විතරයි අපි ගන්න. අපි ජීවිතේම තරුණ පරම්පරාව. දැන් එතකොට මේ කෑම ගත්තට කමක් නැහැ. ශරීරයට. ආහාර ගත්තට කමක් නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය. සුළු ප්‍රමාණයක් හරි වැඩි වුණොත් හානියක් වෙන්නේ නැහැ. මොකද ව්‍යායාම වලින් ඒ දේ අයින් කරගන්න පුළුවන්. දැන් මෙහෙම කාරණාවක් මතුවෙනවා නේද? දැන් අපි තෙල් කෑම ටිකක් මේ දවස්වල වැඩිපුර කනවා, කෑම ටිකක් වැඩිපුර කනවා. දැන් ව්‍යායාම කරන්නත් කාලය මදි වෙනවා නෑ ගම් යන්න තියෙන නිසා, නෑදෑයෝ නිවසට එන නිසා. ගොඩක් කාලවලට අපේ සමාජයේ ඉන්න පුද්ගලයන් පුරුදු වෙලා තියෙනවා උදේ පාන්දර නැගිට්ටාම මේ මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි බින්දු කීපයක් දාලා බොන්න. මේ ශරීරයේ තියෙන තෙල් ගතිය නැති වෙනවා කියලා. ඒ වගේම තමයි මේ දවස්වල වෛද්‍යතුමනි බොහෝ වෙලාවට මේ දෙහි පානය කරන්නටත් පුරුදු වෙලා තියෙනවා. මේ වගේ මේ ඕන් හිතන දෙයක් තමයි මේ දේවල් කරපුවාම අපිට මේ ඇඟට ලැබෙන තෙල් ගතිය මේ ෆැට් එක දිය කරන්න පුළුවන් කියලා. මම දන්නේ ආයුර්වේද වෛද්‍ය අනුව කොයි විදිහටද මේක නිවැරදි වන්නේ කියලා. මම කැමතියි වෛද්‍යතුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒක ඒ ඇත්තටම ඒ ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. අපිත් දකිනවා අපිට සමහර රෝගීන්ගෙන් ප්‍රකාශ වෙනවා. රෝගීන් විතරක් නෙමෙයි මහ ජනතාවගෙන් මෙවැනි දේවල් අද රට පුරා අර ඉතා අධික ලෙස පැතිරලා යනවා. ඉතින් මේ ගැන නිසි අවබෝධයක් හරි අවබෝධයක් මේ මූලධර්ම ගැන නැති නිසා මේ දේවල් පිළිපදින තත්ත්වයකට තමයි අපේ රටේ බොහෝ අය විශේෂයෙන් තරුණ පරම්පරාව පත් වෙලා තියෙන්නේ. ඒ ඔය දැන් කියපු දේවල් නිවැරදි නෑ. ඔව්වා අහුලගත් මං කෙටි වචනකින් කිව්වොත් ඔය හින්දගත්ත දේවල්. ගොඩක් අය මේ කෑම කෑවට පස්සේ උණු වතුර එකකුත් බොනවනේ තෙල් ටික නැත් වෙලා යන්නේ කියලා. ඔය දේවල් ඇත්තටම ඔය දේවල් වල යම් යම් සත්‍යයන් තියෙනවා. ඒ සත්‍ය නැත්තම් ඒ ක්‍රියාකාරකම හැම තැනටම හැම වෙලාවටම හැම දාටම හැම කෙනෙකුටම ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අපි එක එක්කෙනාගේ ශරීර වෙනස්. එක එක අවස්ථාවලදී ශරීරවල ඇතිවන තත්වයන් වෙනස්. අපි හිතමු මෙහෙම ගියක් උදාහරණයක්. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් අනුව මේ පිත්ත කියනක වැඩිපුර අය. ඒ කියන්නේ සැරගතිය වැඩිපුර තියෙන උෂ්ණ පැත්ත වැඩිපුර තියෙන අයගේ ශාරීරික ක්‍රියාකාරීත්වයත් වැඩි. ආමාශයට වුණන ඒ ආමාශික යුසවලත් ඒ තීක්ෂණභාවය සහ වැඩි භාවයක් තියෙනවා. එතකොට මේ දෙහි වගේ දේවල් නිතර වැඩි ප්‍රමාණයෙන් පරිභෝජනය කරොත් දෙහි කියන්නේ අර ගුණය තව වැඩි කරන එක. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියන්නේ අපේ ශරීරයට අපි හැමදේම ගන්න ඇතුලෙන් නෙමෙයි පිටින් තමයි අපේ ශරීරයට අපි පවත්වාගෙන යන්න ගන්න. මේ ස්වභාව ධර්මයේ තියෙන ආහාර පාන්නේ අපි ගන්න. අපි ඇතුලේ හැදෙන්නේ මොකුත් නැහැ. පිටින් අරගන්න දේවල් වලින් තමයි ගොඩනගන්නේ. ඒ පිටින් ගන්න දේ තමයි අපි අන්න දැනගන්න ඕනේ. කල්පනාවෙන් ගන්න ඕනේ. මේ සමහර දේවල් ඖෂධ. සමහර දේවල් ආහාර. අද මේ අය අද හරි මේක හරි භයානක තත්ත්වයක්. තව අවුරුදු ගණනක් යනකොට මේ තත්ත්වය තවත් වැඩි වෙලා තවත් අපේ රටේ මහ ජනතාව ඉතා බරපතල රෝගීන් වෙනවා. මොකද මේ අවබෝධය නැති නිසා. අද ඖෂධ වෙනා තියෙන දේවල් ආහාර හැටියට ගන්නවා. සමහර කොළ කැඳ හැටියට පාවිච්චි කරනවා. මම දකිනවා සමහර මාධ්‍යංගේ ප්‍රකාශ වෙනවා. සමහර මුද්‍රිත දේවල් වල ප්‍රකාශ සම්පූර්ණ ආයුර්වේද මූලධර්මයන්ට වැරදි දේවල්. ආයුර්වේද මූලධර්මයට වැඩිද කියන්නේ එතන සත්‍යතාවයක් නැති දේවල්. ඉතින් ඒකෙන් වෙන්නේ රෝගකාරකයක් විතරයි. රෝගයක් විතරයි වෙන්නේ. දැන් ඒ වගේ දේවල් ඒ තීක්ෂණ කියන ගුණයේ තියෙන දේවල් එහෙම නැත්නම් අම්ල ගුණයේ තියෙන දේවල් පාවිච්චි කරන්නට ඕනේ යම් කිසි ප්‍රමාණයක. එතකොට මේ දැන් අවසාන වශයෙන් කාලේ වේලාව හමාර වෙලා තියෙන්නේ. මේ කාලයේදී අපි කොහොමද සැලකිලිමත් වන්නට ඕනේ? තෙල් කෑමත් වැඩිපුර කන නිසා වැඩිපුර ව්‍යායාම කරන්න ඕනේද? වැඩිපුර වතුර බොන්න ඕනේද? කොයි විදිහටද ඔබතුමාගේ උපදේශයක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නේ? සරලම උපදේශය තමයි තමන්ගේ ශරීරය ගැන පොඩි හෝ අවබෝධයක් තියෙනවනේ. මගේ ඇඟ මෙහෙමයි. මගේ ඇඟ මට දැන් පොඩි සැරදයක් ගත්තොත් මම එක පුංචි උදාහරණයක් එතකොට මම හිතන්නේ අපිට සාමාන්‍ය මහ ජනතාවට තේරුම් ගන්න පුළුවන්. මට මෙන්න මේ දේ කාපුවාම ටිකක් ඇඟ කසනවා, පළු දානවා. එහෙම නැත්නම් ඇඟේ සරග තියෙනවා. අපි කියන්නේ අසාත්මිතාවය. එහෙම නැත්නම් ඇලර්ජි කියලා පොදුව වැඩිපුර භාවිතා කරන වචන කිය. එතකොට ඒව දන්නවා. ඒ දේවල් ශරීරයට එයාට එතර ගැලපෙන්නේ නැහැ. දැන් මේ අද මේ අවුරුදු කාලවලදී නැත්නම් මේ කාලවලදී ඒව හම්බෙන්නේ වැඩිපුර කියලා ඒව වැඩිපුර භාජනයක එයා පාවිච්චි කරනවා නම් එතකොට ඒක යාට ගැළපෙන්නේ නැහැ. ඒකෙන් රෝග ඇති වෙන්නට පුළුවන්. විශේෂය තියෙන්නේ මේ රෝග ඒ වෙලාවේ ඇති වෙන විතරක් නෙමෙයි පසු කාලයක ඇති වෙන රෝග වලට මූල කාරකයේ සිදු වෙනවා. ඒ නිසා ඒක පොඩි අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. හැම කෙනාටම අපි හිතමු අන්නාසි ගම්ම උදාහරණයක්. අන්නාසි හැම කෙනාටම නරක නෑ. අන්නාසි ඉතා හොඳයි ඉන්නවා. හොඳයි. ආයවතුම් පැවතුම් ගැන තමයි. ආයවතුම් පැවතුම් අන්න ඒ දෙකම එකට බද්ධ වෙලා යන්නට ඕනේ. අපි වැඩිපුර තෙල් ටිකක් ගත්තට කමක් නැහැ. තෙල් ටික ආහාරයක් වැඩිපුර ගත්තට කමක් නැහැ. ඝන ආහාරය බර ආහාරය හැබැයි ඒක වැය වෙන විදියට අපි පොඩ්ඩක් අන්න අපේ ශරීරයට අවශ්‍යයි. ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. හොඳයි. ඉතින් වෛද්‍යතුමනි තවත් බොහෝ දේවල් කතා කරන්නට තියෙනවා. නමුත් අපිට මේ සුවර්ණ විශේෂාංගයට ලැබුණු කාලය මේ විදියට හමාර වෙන නිසා වෙන්න මම හිතන්නේ මේ කියු කාරණා ගැන ඔබ සැලකිලිමත් වන්න. ඔබ ආහාර ගන්න, තෙල් කෑම ගන්න, මේ සියලු දේ රස විඳින්න. හැබැයි ඔබේ ප්‍රමාණයට සහ ව්‍යායාම් කරන්නටත් අමතක කරන්නට එපා. හොඳයි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමාට. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍යාචාර්ය LPA කරුණාතිලක වෛද්‍යතුමනි බොහොමත් ස්තුතියි. ඒ වගේම තමයි දැන් අවුරුද්දෙන් පස්සේනේ ඔබතුමන් අපිට මුණ ගැහෙන්න ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමයේ සතුටෙන් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. ඔබටත් සියත මාධ්‍ය ආයතනයටත් ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවටත් ලබන්නා වූ නව වසර නිරෝගීමත් සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.